කොමසෙට් එක මම සුන චින්තක ඔන්න ටික කාලෙට පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් ගේන්න පුළුවන් උනේ මේ වීඩියෝ එකෙන් මම ගේන්නේ අවේ හැකින් සීන් එකට නැත්තම් මේ සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකට ආස අයට සහ මේ කම්පියුටර් සිකියුරිටි පැත්ත ගැන හොයන අයට එයාලගේ දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන් මෙතඩ් එකක් ගැන හරිද ඔයාලා සමහරට අහලත් ඇති දන්නවද දැන් නැති අයට දැනගන්න කියන්නේ තියෙනවා මේ හැක් ද බොක්ස් කියලා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් මේක ඇවිල්ලා පෙනස්ට්‍රේෂන් ටෙස්ටිං ලැබ් එකක් පෙනස්ට්‍රේෂන් ටෙස්ටිං නැත්නම් අපි කියනවා පේන් ටෙස්ටිං කියලා කියන්නේ සරලවම කිව්වොත් ඕතරයිස්ඩ් සිමුලේටඩ් සයිබර් ඇටැක් එකක් කරනවා ඒ කියන්නේ මොකක් හරි සිස්ටම් එකක් තියෙනවා ඒ සිස්ටම් එකේ වල්නරබිලිටියක් තියෙනවා නම් ඒ වල්නරබිලිටි එක හොයලා ඒක එක්ස්ප්ලොයිට් කරන එකට තමයි අපි සාමාන්‍යයෙන් පෙනිට්‍රේෂන් ටෙස්ටිං පෙන් ටෙස්ට් කරනවා කියලා කියන්නේ මේක ඕතරයිස්ඩ් විදියට කරන දෙයක් ලීගලි කරන ඒ කියන්නේ එතිකල් හැකින් විදියට කරන දෙයක් ඉතින් මේ වගේ මේ පෙනිට්‍රේෂන් ටෙස්ටිං දැනුම එතකොට ඔයාලගේ සයිබර් සිකියුරිටි දැනුම ටෙස්ට් කරගන්න සහ ඒක ඉම්ප්‍රූව් කරගන්න තියෙන හොඳ ඔන්ලයින් ප්ලට්ෆෝම් එකක් තමයි මේ හැක් ද බොක්ස් කියලා කියන්නේ. ඔයාලට පුළුවන් Google කරලා බලන්න හැක් ද බොක්ස් කියලා. එතකොට මේ වගේ ලින්ක් එකක් එයි. මේකේ පළවෙනි ලින්ක් එක ක්ලික් කරයින් පස්සේ මේ විදියට එනවා අපිට ඉස්සෙල්ලා මේකේ account එකක් හදාගන්න ඕන. හරිද? මේක account එකක් හදාගන්න එක මේකට register වෙන විදිය normal ඔයාලා දන්න site එකකට register වෙන procedure එක නෙමෙයි. හරිද? මේකෙදි ඔයාලට පේනවා දෙමෙතන තියෙනවා join now කියලා තියෙනවානේ බලන්න join now කියන බටන් එක ක්ලික් කරාම මෙතන තියෙනවා invite challenge කියලා. මෙතන තියෙනවා hi feel free to hack your way in. මෙතන තියෙනවා hack this page to get your invite code. හරිද? මෙතන invite code එකක් අපේ invite code එකක් අරගෙන තමයි sign up වෙන්න ඕන. අපි බලමු අතට කොහොමද මේ invite code එක ගන්න කියලා. හරිද? මෙතන දැන් ඔයාලට මේක මෙතන වෙනස් විදිහට හිතන්න තමයි තියෙන්නේ. දැන් අපිට මේක ගැන කිසි අයිඩියාවක් නැත්නම් අපි බලමු තේ want some help කියලා තියෙන්නේ. ඒක බලමු ක්ලික් කරලා. You could check the console. හරි. අපි එහෙනම් console එක අපිට check කරගන්න බලන්න පුළුවන්. මේක inspect කරමු. අපි මේ web page එක right click කරලා inspect එලිමන්ට් කියන එක දෙන්න මේකේ කන්සෝල් එකට කියලා බලවත් තියෙනවා කන්සෝල් එකේ තියෙනවා මේ විදියට හරි this page loads an interesting javascript file see if you can find it හරිද අපි ඉන්ස්පෙක්ට් කරලා බලමු මෙතන දැන් අපිට තියෙන ඉන්වයිට් එකක් යනනේ තියෙන්නේ එතකොට මේ කෝඩ් එක දිහා බලුවොත් ඔයාලට පේනවා මෙතන javascript file එකක් තියෙනවා invite api කියලා අපි මම කරන්නේ මේක හින්ට් එකක් නේ හරිද? එතන මේක මම පුළුවන් මම right click කරලා දෙනවා open in file debugger කියලා. මම මේ දැන් ඉන්නේ මේ Firefox එකේ browser එකේ. ඔයාලට වුණා Chrome එකෙන් උනත් මේක කරන්න පුළුවන්. හරිද? on browser එකෙන් කරන්න පුළුවන් inspect කරලා. මම මේක කොහොම හරි දැන් මේක invite මේක මම මේ invite api min.js කියන right click කරලා open in debugger කියන එක දෙනවා. එතකොට මේ debugger tab එකේ මේක open වෙනවා මෙන්න මේ විදියට. මෙතන දැන් බලුවොත් නිකන් confuse වෙලා වගේ තියෙනවා. මේක නිකන් අපිට එකපාරට තේරෙන්නේ නැහැ. හරිද? මේක හැබැයි ඔයාලා නිකන් මේක පොඩ්ඩක් නිකන් බලන් ඉවත් නිකන් අර වෙනදී මේ hint වගේ නේද දීලා තියෙන්නේ කියලා. හරිද? හරි. මම ගොඩක් පැහැදිලිව තමයි මේක කියන්නේ නැත්තම් රටක් ගාලා කියලා දැනන්න පුළුවන් මේ ඔයාලා තේරුම් ගන්න පැහැදිලි වෙන තමයි මම මේක කරන්නේ බිග්නර් ලෙවල් එකේ ඉඳන් හරිද නැත්තම් මට වීඩියෝ කරන්න පුළුවන් නිකන් කොහොමද ටක් ගාලා ඉන්වයිට් කෝඩ් එක ගන්නෙ එහෙම ඉතින් වැඩක් නැහැනේ හරිද මේ හිතන ප්‍රොසෙස් එක ඉඳන්ම තමයි මේ කියන්නේ සාමාන්‍යයෙන් දැන් හිතනකොට දැන් මේක දිහා හොඳට බැලුවොත්
හරි කමන්ද මේක දිහා හොඳට බලුවොත් කල්පනා විදිහ මේක තියෙන වචන function console log in make invite code ඊට පස්සේ i post api invite how to generate දැන් මේකේ බලුවොත් දැන් එයාලා අපි ඉස්සෙල්ල කිව්වේ console එක බලන්න කියලා console එක බලයෙන් පස්සේ දැන් අපි දැක්ක invite අර තිබ්බා මේ script javascript File එක ඒක open කරනවා තමයි මේ hint එක අපිට තියෙන්නේ invite api min.js එක open කරනවා තමයි මේ hint එක තියෙන්නේ මේකේ function console log make invite code මෙතන බලන්න පොඩි hint එකක් වගේ තමයි මෙතන තියෙන්නේ හරිද ඒ කියන්නේ make invite code මේක දැක්කම ඔයාලට programming දන්න අය නම් දන්නවා ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය මේ function එකක් විදිහට තමයි මේ තියෙන්නේ හරිද අපි බලමු console log console එකේ ගහලා බලමු අපි console මෙතන console එකට ගිහිල්ලා මම මේක ක්ලියර් කරගන්නවා හරිද මම දැන් අර කට්ටිය කියලා තිබ්බේ මේකනේ console log කරන්න make invite code මම console එකට ගිහිල්ලා type කරනවා make ආයෙත් type කරද්දි suggestion දෙනවා make invite code අපි function එක call කරනකොට එහෙම කරලි මේ එහෙම කරන්න දානවා ඊට මම enter press කරනවා ඊට පස්සේ ඔයාලට පේනවා මේ වගේ ඔබ්ජෙක්ට් එකක් undefined ඔබ්ජෙක්ට් එකක් undefined කියලා වැටලා ඔබ්ජෙක්ට් එකක් හැදෙනවා මෙතන මෙහෙම කතාවක් තියෙනවා හරිද data එකකුයි encrypt type මේක encrypt වෙලා තියෙන්නේ මේ මෙතන තියෙනවා hint එක තියෙනවා data is encrypted we should probably check the encryption type in order to decrypt it එතකොට මේ rot13 කියලා කියන්නේ encryption type එකක් තියෙනවා base 64 ඒ වගේ encryption method තියෙනවා අපි බලමු දැන් මේ තියෙන ඒතර data එක තමයි encrypt වෙලා තියෙන්නේ අපි මේක decrypt කරගන්න ඕන එතකොට මම කරන්නේ Google ගිහිල්ලා rot13 decoder කියලා අතර මෙතන තියෙනවා rot13 මේ මම මේක click කරනවා ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන මෙන්න මේ කෝඩ් එක මේ 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 data එක copy කරගන්නවා copy කරලා මෙතන paste කරනවා එතකොට මෙයා මේක convert කරලා අපිට decrypt කරලා පෙන්නනවා in order to generate the invite code make a post request to api invite generate මෙන්න මේකට post request එකක් දාන්න කියලා හරිද එතකොට හරි post request එකක් දාන්න එතකොට අපිට මේ post request එකක් දාන්න පුළුවන් මෙහෙමයි ක්‍රම අපිට දෙකක් තියෙනවා ඔයාලට පුළුවන් ඕනනම් තියෙනවා postman කියලා software එකක් හරිද postman කියන software එකක් තියෙනවා අපිට මේකෙන් පුළුවන් API call test කරලා බලන්න හරිද දැන් මම මේක ඔයාලට මේක download කරගන්න පුළුවන් මම download කරලා තියෙන්නේ මම ඒක open කරගන්න හරි දැන් postman එක open වුණා මේක මම අලුත් tab එක open කරලා මෙයාලා කියපු දේ කරනවා හරිද මේක දෙන post request එකක් යවන්න මෙන්න මේ path එකට මම ඉස්සෙල්ලම මම මේන් ලින්ක් එක විදියට මෙන්න මේ URL එක අරගෙන මෙතන paste කරනවා ඊට පස්සේ යාළ දී path එක තියෙන්නේ api invite generate එකත් මම paste කරලා මෙයාට ඊතර මේක තමයි මෙන්න මේ URL එකට තමයි post request එක යවන්න කියලා තියෙන්නේ මම මෙතනින් post කෙනෙක් දීලා send කරනවා හරිද මෙතන ඊට පස්සේ වලපෙන ඇති කෝඩ් කියලා මෙතනින් ආවා ඊට පස්සේ encoded කියලාත් එනවා මේක ඇවිල්ලා encrypt වෙලා තියෙන්නේ ආයමත් JSON object එක අපිට මේක details බලා ගන්න පුළුවන් හිතනවා අර මේ postman එක නැත්තම් software එක වලගේ ඒත් ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ ඔයාලට පුළුවන් මේ කෝඩ් එක ඇතුළත randomly වෙනස් වෙනවා හරිද ඔයාලට පුළුවන් CMD එක open කරන්න command prompt එක open කරලා මේක ඔයාලා type කරන්න curl
space hyphen exposed මේක exposed වලින් අපේ පුළුවන් network request create කරන්න ඊට පස්සේ මෙහෙම type කරලා ඔයාලා අර මෙන්න මේ link එකට යවන්න ඕන request එක ඉතින් ඒක එතන paste කරන්න paste කරලා මම enter press කරනවා ඊට මේ වගේ අපිට ආයි code එකක් එනවා හරිද ඉතින් ඔයාලට තියෙන මේ code එක copy කරගන්න මේක ඇවිල්ලා දැන් encrypt වෙච්ච code එකක් නේ හරිද encoded වෙච්ච මේ මේක අපි decode කරගන්න ඕන ඔයාලට ඒක decode කරගන්න පුළුවන් වම් web browser එක open කරලා type කරනවා දැන් මේක මේ decode මේ format එක ඇවිල්ලා තියෙන්නේ මේ base 64 කියන encryption method එක යටතේ අපි මේ base 64 එක convert කරගන්න පුළුවන් base decode කරගන්න පුළුවන් base 64 decode කියලා ඔයාලා google කරන්න මම මේකෙන් මේ link එකට යනවා ගිහිල්ලා ඊට පස්සේ මෙතන මේක paste කරගන්න paste කරලා decode button එක click කරනවා එතන එහෙම key එකක් අපිට එනවා මම මේ key එක copy කරලා මේක තමයි අපේ invite code එක වෙන්නේ එතකොට හරිද අපි බලමු හරියනවද කියලා මම මේක copy කරලා මෙතෙන්ට invite code එක paste කරලා sign up එක දෙනවා ආයෙත් වෙන නැති අපේ process එක සාර්ථකයි ඒ කන්ට්‍රි රිලේෂන් කියලා දැන් ඔයාලට මෙතන user name එකයි mail එකයි password එකයි දීලා account එක create කරලා log කරලා බලන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ආයෙත් නැති මේ process එකත් සාමාන්‍ය විදිහට නෙමෙයි සාමාන්‍ය registration නෙමෙයි හරිම interesting විදිහට තමයි process එක සිද්ධ වුනේ. වෙනස් විදිහට හිතන්න තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක මේක challenges තියෙනවා. එක ටාක්ස් තියෙනවා ඒක කම්ප්ලීට් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔව් වීඩියෝ එක ගොඩක් මං ඉන් ඩීටේල් මා කිව්වා. ඒකින් ද කම්ප්ලීට් වෙලා මේක වීඩියෝ එකට කොහොමද ලෙන්ත් එක වැඩි වෙයි. කොහොම වුණත් මං පැහැදිලි පුළුවන් තරම් පැහැදිලි ඔයාලට විස්තර කරා. හිතනවා මේ වීඩියෝ එක හොඳ ඇති කියලා, වල දෙයක් ඉගෙන ගන්න ඇති කියලා, වෙනස් විදිහට හිතයි කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් දාන්න යාළුවොත් එක්ක ෂෙයා කරගන්න මගේ චැනල් එක සන් ස්ටුඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් ඔයාලට හොඳ කන්ටෙන්ට් ගේන බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් එහෙනම් ආයි දවසක හම්බෙමු ඔයාලට සුබ දවසක්